සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. පුංචි කාලේ ඉඳලම එකිනෙකා ගැන තරහින් ඉන්න සහෝදර දෙන්නෙක් ඉන්නවා. මේ සහෝදර දෙන්නගේ වැඩිමල් කෙනා මිනි මෙරුමක් කරලා බන්ධනාගාර ගත වෙලා තමයි ඉන්නේ. අන්න එහෙන්දම මේ දෙන්නගේ අම්මා එයාගේ වැඩිමල් දරුවව හිරෙන් නිදහස් කරගන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ හේතුව හින්දම බාල සහෝදරයාට එයාගේ අයියා ගැන ලොකු තරහක් එනවා. ඒ විතරක් නෙමෙයි එයා හිතන්නේ අම්මා ආදරේ එයාගේ අයියට විතරයි කියලා. ඉතින් ওই විතර කාලයක් ගත වෙද්දි හදිසියේම අම්මා මැරෙනවා. තමන්ගේ අයියට රිද්දන තියෙන එකම විදිය අම්මගේ අවසන් කටයුතු තනියම කරන එක කියලා හිතන මේකේන අම්මගේ අවසන් කටයුතු ලෑස්ති කරනවා. හැබැයි ඉතින් මේකේන ආරංචින අයියාගේ යාළුවෝ ටික එයාට කියනවා අයියව පැරල් එකක් දාලා හරි නිදහස් කරගෙන එන්න කියලා. අවසානයේ කරන්න දෙයක් නැති සැලම බාල සහෝදරයාගේ හිත යටින් අරමුණක් තියාගෙනම උසාවියට ඇපිල් එකක් දානවා. ඉතින් මේ විතර තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ. පටන් ගත්ත විනාඩියේ ඉඳන්ම ට්‍රිල් එකේ කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2022 රිලීස් වුණ පැරල් කියන තමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපෙත්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු පොඩි කාලේ ඉඳන්ම එකිනෙකා ගැන තරහින් ඉන්න මේ සහෝදර දෙන්න කවුද? අම්මගේ මරණය අවසන් කටයුතු කරන්න බාල සහෝදරයා එයාගේ අයියව හිරෙන් නිදහස් කරගනීද? ඇත්තරම ඒ බාල සහෝදරයාගේ හිතේ තියෙන යටි අරමුණ මොකද්ද? අම්මගේ මරණය නිසාවත් මේ අයියාගේ මල්ලිගේ තියෙන තරහ නැති වෙලා යයිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගත්තෙම අපිට පෙන්වන්නේ බන්ධනාගාරයක ඉන්න තරුණේ ඒ බන්ධනාගාරෙම ඉන්න තවත් තරුණ තුන්දෙනෙක්ව හොඳනම් පහර දීලා මරලා දානවා. මේ තරුණයාගේ නම තමයි කරිකාලන්. කරිකාලන් මේ විදිහට ඒ කට්ටිය මරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න වෙන්නේ ෆිල්ම් එකේ මැදදී. කරිකාලන්ගේ පවුලේ ඉන්නේ අම්මයි එයයි එයාගේ එකම සහෝදරයා වුණ කෝවුලන්. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වනවා කරිකාලන් සහ කෝවුලන් තවත් පොලිස් නාරින් දෙන්නෙක් එක්ක එයාලගේ ගෙදරට එනවා. මෙතෙන්දී කරිකාලන් එන්නේ එයාගේ අම්මගේ අවසන් කටයුතු කරන්න. ඉතින් කෝවුලන් තමා උසාවි මාර්ගයෙන් එයාගේ අවසර අරගෙන අම්මගේ අවසන් කටයුතු වලට කරිකාලන් එක්කගෙන එන්නේ. මේ වෙලාවේ කෝවුලන් මුලින්ම එයාලගේ ගේපැත්තට ඇවිදින යද්දී එයා දකිනවා එයාගේ යාළුවෙක්ට කවුරු හරි පිහින් ඇනලා තියෙනවා කියලා. ඒත් එක්කම කෝවුලන් ගිහින් යාළුවගෙන් අහනවා කවුද මේ දේ කරේ කියලා. එතකොට යාළුවා සුභාස් කියලා කෙනෙක්ගේ නමක් තමයි කෝවුලන්ට කියන්නේ. ඔය අතරේ කරිකාලන් එයාගේ අම්මගේ මිනිය බලන්න යනවා. ඉතින් ඒ වෙලාවේ කරිකාලන් මොන හරි දෙයක් දැකලා හොඳටම බය වෙනවා. මේ වෙලාවේ කෝවලන් දකිනවා එයාගේ අයියා බය වෙලා වගේ අම්මගේ මිනිය දිහා බලන් ඉන්නවා කියලා. ඊට පස්සේ කෝවලනුත් අයියා ළඟට ඇවිත් අම්මගේ මිනිය දිහා බලද්දි එයාත් හොඳටම බය වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ අතීතයේ සිද්ධවන සිදුවීම. ෆිල්ම් එක පටන් ගද්දිම අපි කියවනේ කරිකාලන් සහ කෝවලන් අතර ලොකු තරහක් තියෙනවා කියලා. එදා උදේම කෝවලන්ගේ අම්මා ආණ්ඩුකාරවරයාව මුණගැහෙන්න යන්න සූදානම් වෙනවා. එයාගේ ලොකු පුතා කරිකාලන්ව හිරෙන් නිදහස් කරගන්න සමාදාන පෙත්සමක් ගොනු කරන්න තමයි මේ විදිහට යන්නේ. මේ වෙනකොට කෝවලන් කැමති නැහැ කරිකාලන් හිරෙන් නිදහස් වෙලා එනවට. කොමරතින් කෝවලන් අම්මා ළඟට එනවා. ඒ වෙලාවේ එයා දැනගන්නවා අම්මා කොහෙද යන්න හදන්නේ කියලා. මෙතෙන්දී අම්මා කෝවලන්ට කියනවා කරිකාලන් කරපු දේවල් වැරදි තමයි. හැබැයි එයා දිගටම හිරේ හිටියොත් එයාගේ ජීවිතේම නාස්ති වෙලා යයි කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ කෝවලන් එයාගේ අම්මට කියන්නේ අම්මා මැරුණොත් කරිකාලන්ව හිරෙන් නිදහස් කරගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අම්මා කියන්නේ මට මගේ පුතාව නිදහස් කරගන්න මැරෙන්න උනත් පුළුවන් කියලා. අම්මගේ ඒ කතාව ඇහුවට පස්සේ කෝවලන්ට හොඳටම කේන්ති යනවා. අන්න ඒ හින්දා එයා තරහටම අම්මව තල්ලු කරලා දාලා එතනින් පිටත් වෙලා යනවා. ඉතින් කෝවලන් කියන්නේ ජලනල කාර්මිකයෙක්. මේ වෙලාවේ එයා ඉන්නේ ජිම් එකේ ටැප් ලයින් එකක් හදන ගමන. ඔය අතර කෝවලන්ව හොයාගෙන එයාගේ යාළුවෝ දෙන්නේ කලබලෙම ජිම් එක පැත්තට දුවගෙන එනවා. ඊට පස්සේ ඒ අය කෝවලන්ට කියනවා එයාගේ අම්මා ගේ ඇතුලේ මැරිලා ඉන්නවා කියලා. මේක අහපු ගමන් කෝවලන් එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක ඉක්මනටම ගෙදරට එනවා. ඒ වෙලාවේ එයා දකිනවා අම්මා මැරිලා ඉන්නවා කියලා. ඒක දැකපු කෝවලන් හොඳටම ෂොක් වෙනවා. ඔය අතර මේ ගැන දැනගත්තු කෝවලන්ගේ පෙම්වතිය කවි එනවා. කවි කියන්නේ වෘත්තියේ නර්ස් කෙනෙක්. ඉතින් එයා අම්මගේ බොඩි එක පරීක්ෂා කරලා බලලා කෝවලන්ගේ යාළුවන්ට කියනවා ගැහනුවයි දෙතුන් දෙනෙක්ව එක්කන් එන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා කෝවලන් එයාගේ යාළුවෝ දෙන්නත් එක අම්මගේ අවසන් කටයුතු කරන විදිය ගැන කතා කරනවා. මෙතෙන්දී කෝවලන් එයාගේ යාළුවන්ට කියනවා හෙට උදේ වෙද්දී අම්මව ආදාහනය කරලා ඉවර වෙන්න ඕනේ කියලා. මේ කතාව ඇහුවට පස්සේ මේ දෙන්නා කෝවලන්ගෙන් අහන්නේ අම්මගේ අවසන් කටයුතු කරන්න කරිකාලන්වත් ගෙන්න ගන්න ඕනේ නැද්ද කියලා. කරිකාලන් එන එකට කෝවලන් කොහොමත් අකමැති හින්දා එයා යාළුවන්ට කියන්නේ අම්මගේ අවසන් කටයුතු එයා තනියම කරනවා කියලා. හැබැයි තින් අඩුම තරමේ අම්මගේ මරණය ගැන කරිකාලන්ට කෝල් කරලා හරි කියන්න කියලා තමයි යාළුවෝ කෝවලන්ට කියන්නේ.
ඊට පස්සේ කෝවලන් අකමැත්තෙන් වුණත් එයාගේ ලෝයට කතා කරලා කියනවා අම්මගේ මරණය ගැන කාරිකාලන්ට කියන්න කියලා. ඇත්තටම කෝවලන් හිතාන ඉන්නේ එයාගේ අම්මා වැඩිපුරම ආදරය කරන්නේ කාරිකාලන්ට කියලා. අන්න ඒ හේතුව නිසාම කෝවලන් කාරිකාලන්ට වෛර කරනවා. කොහොමරි මෙයාගේ තාත්තා නැතුණාට පස්සේ එයාගේ අම්මට කරදර කරපු මිනිස්සෙට කාරිකාලන් ගලකින් ගහලා ඒ මිනිස්සයාගේ පෙනීම නැති කරලා තියෙනවා. අන්න ඒ සිද්ධියේ හින්දම තමයි කාරිකාලන් බාල වයසෙම බන්ධනාගාරයට යන්න සිද්ධ වෙන්නේ. ඒ දවස්වල මෙයාගේ අම්මා කාරිකාලන් ගැන හැම වෙලෙම දුක් වෙනවා. ඒ නිසාම කෝවලන්ට එයාගේ අම්මගෙන් ලැබෙන අවධානය ටික ටික අඩුවෙද්දී කෝවලන්ගේ හිතේ ටික ටික කාරිකාලන් ගැන තරහක් ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ කාරිකාලන් පොඩි කාලෙම බන්ධනාගාර ගත වුණ කාලේ. ඒ කාලේ තමයි කාරිකාලන් ඒකේ හිටපු තවත් රැඳිවිරි 3 දෙනෙක්ව මරලා දාන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ අවුරුදු 6කට කලින් සිද්ධ වුණ සිදුවීම. එදා තමයි කාරිකාලන් බන්ධනාගාරයෙන් නිදහස් වෙලා එන දවස. එදා එයාගේ අම්මා කාරිකාලන්ව දැකලා ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඉතින් කාරිකාලන් හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ කුලියට මිනී මරන්න පටන් ගන්නවා. මේ ගැන මුලින්ම අම්මා දැනගත්තට පස්සේ එයා කාරිකාලන්ට කියනවා මේ දේවල් නවත්තලා දාන්න කියලා. ඒ වෙලාවේ එයා අම්මට මේ දේවල් අතාරිනවා කියලා අම්මගේ ඉස්සරහා කියනවා. හැබැයි ඉතින් කාරිකාලන් මිනී මරණක නැවැත්තුවේ නැහැ. එදත් කාරිකාලන් මිනිස්සෙක් මරලා ගෙදර ඇවිත් අම්මට කියනවා තේකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ අම්මා ගේ ඇතුළට ගිහින් තේක හදා දෙද්දී එයා දකිනවා කාරිකාලන්ගේ එක අතකට හොඳටම මැස්ස වහනවා කියලා. ඒ වෙලාවේ අම්මට තේරෙනවා කොච්චර කිව්වත් කාරිකාලන් මිනිස්සු මරණක නවත්තලා නැහැ කියලා. මේ වෙලාවේ අම්මට තවත් දුක හිතෙනවා. අන්න ඒ හින්දාම අම්මා කාරිකාලන්ට හොඳටම බයිනවා. ඉතින් මේ විදිහට අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙම කාරිකාලන් කරේ අම්මව රිද්දපක නිසාම ඒ තරහටම තමයි කෝවලන් හිතාගන්නේ අම්මගේ අවසන් කටයුතු එයා තනියම කරනවා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට ආපහු පෙන්නන්නේ වර්තමානයේ. මේ වෙලාවේ කාරිකාලන්ගේ යාළුවා වුණ බීෆි එයාගේ යාළුවෝ ටිකත් එක්ක අම්මගේ අවසන් කටයුතු වලට එනවා. මේ වෙද්දි බීෆි දන්නවා කෝවලන් කාරිකාලන් නැතුවම අම්මගේ අවසන් කටයුතු කරන්න යන්නේ කියලා. අන්න ඒ හේතුව නිසාම තමයි බීෆි යාළුවෝ ටිකත් එකම එතෙන්ට එන්නේ. හැබැයි ඉතින් බීෆි ආව එකට කෝවලන් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. කොහොමුණත් මේ වෙලාවේ බීෆි කාරිකාලන් නැතුව අවසන් කටයුතු කරන්න දෙන්න බෑ. ඒ නිසා පැරල් එකක් දාලා කාරිකාලන් නිදහස් කරන්න කියලා මේ වෙලාවේ කෝවලන්ට කියනවා. මේ කතාව ඇවුවට පස්සේ කෝවලන්ට හොඳටම තරහ ගිහින් එයා බීෆිට ගහන්න හදනවා. ඒත් බීෆි කෝවලන්ට තර්ජනය කරලා කියනවා කාරිකාලන් නිදහස් කරගෙන ආවේ නැත්තම් එයාලා පොලිසියට දැනුම් දීලා කාරිකාලන්ව අරගෙන එනවා කියලා. ඒ විතරක් නෙමෙයි බීෆි අම්මගේ මිනිහා අරගෙන යන්න බැරි වෙන්න ගෙදර දෙපැත්තෙම එයාගේ යාළුවෝ ටික බෙදලා ඉඳගෙන ඉන්නවා. ඔය අතරේ මෙතනින් ඇවිදගෙන යන පොඩි ළමයෙක්ට ඇහෙනවා මේ අය කාරිකාලන් කියලා කෙනෙක් ගැන කතා වෙනවා කියලා. ඒ හින්දා ඒ පොඩි ළමයා එයාගේ අම්මගෙන් අහනවා කවුද මේ කාරිකාලන් කියන්නේ කියලා. ඉතින් මේ පොඩි ළමයාගේ කතාව ඇහුණ බීෆි එතෙන්ට ඇවිත් කාරිකාලන් කියන්නේ කවුද, එයා කොයි වගේ කෙනෙක්ද කියලා මේ පිරිමි ළමයාට කියන්න පටන් ගන්නවා. කාරිකාලන් මුලින්ම හිරේට යන්නේ මීට අවුරුදු 10කට කලින්. ඒ කාලෙදී බන්ධනාගාරයේ ඇතුළතදී තවත් තරුණයෙකු 3 දෙනෙක් එයාව අපයෝජනය කරනවා. ඇත්තටම ඒ තරුණයෙකු 3 දෙනා කාරිකාලන්ට විතරක් නෙමෙයි තවත් පිරිමි ළමයෙක්ව ඒ විතර අපයෝජනය කරනවා. ඉතින් මේ සිද්ධිය මෙයා ඇස් දෙකටම දකිනවා. අන්න ඒ තරහට තමයි කාරිකාලන් ඒ 3 දෙනාව බන්ධනාගාරයේ ඇතුළෙම මරලා දාන්නේ. කොමර ඒ සිද්ධියෙන් අවුරුදු 5කට පස්සේ කාරිකාලන් හිරෙන් නිදහස් වෙනවා. හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ කාරිකාලන් රස්සාවක් හොයාගන්න ගොඩක් උත්සාහ කරනවා. හැබැයි එයා මිනී මරලා තියෙනවා කියලා දන්න නිසාම ඒ කිසිම කෙනෙක් එයාට රස්සාවක් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි කාරිකාලන් මිනී මරණයක රස්සාවක් දෙන්න කරන්න පටන් ගන්න. ඔය අතරේ එක දවසක් මිනිස්සු කට්ටියක් කාරිකාලන්ව හොයාගෙන එයාගේ ගෙදරට එනවා. ඊට පස්සේ ඒ අය එකතුලා කාරිකාලන්ව අල්ලගෙන එයාව මරන්න හදනකොටම ගෑල් ළමෙක් එතනට ඇවිල්ලා කාරිකාලන්ට ආදරය ප්‍රකාශ කරනවා. හැබැයි කාරිකාලන් ඒ ගෑල් ළමයා කවුද කියලා දන්නේවත් නැහැ. කොහොම හරි ඉතින් ඒ වෙලාවේ කාරිකාලන් අර මිනිස්සුන්ටත් ගහලා අර ගෑල් ළමයා ළඟට යනවා. ඒ ගෑල් ළමගේ නම තමයි තෙන්ඩුල්. තෙන්ඩුල් මෙතනදී කාරිකාලන්ට කියනවා මාස 6ක් තිස්සේ ආදරය කරනවා කියලා. ඉතින් ඔය විදිහට තමයි කාරිකාලන්ගේ තෙන්ඩුල්ගේ ආදර කතාව පටන් ගන්න. මේ ආදර කතාව දැනගත්ත කාරිකාලන්ගේ අම්මත් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම තමයි තෙන්ඩුල් නිසා කාරිකාලන් වෙනස් වෙයි කියන විශ්වාසය එයාගේ අම්මටත් තිබුණා. ඉතින් හැම ආදර කතාවකටම දුෂ්ටෙක් ඉන්නවනේ. මේ දෙන්නගේ ආදර කතාවටත් ඒ වගේම කෙනෙක් හිටියා. ඒ තමයි සබේෂ්. සබේෂ් කියන්නේ තෙන්ඩුල්ගේ ගෙදර අයිතිකාරයාගේ සහෝදරයා. ඉතින් සබේෂ්ගේ හිතේ තෙන්ඩුල් ගැන ආදරයක් තියෙනවා. හැබැයි සබේෂ් දන්නවා තෙන්ඩුල් ආදරය කරන්නේ කාරිකාලන්ට කියලා. ඉතින් මේ ගැන සබේෂ් එයාගේ අයියටත් කියනවා. සුභාස් කියන්නේ තමන්ගේ මල්ලිට ඕනේ මොනවද ඒ හැමදේම හොඳින් හරි නරකින් හරි සබේෂ්ට ගෙනත් දෙන කෙනෙක්. අන්න ඒ හින්දා සුභාස් මේ වෙලාවේ එයාගේ මල්ලිට පොරොන්දු වෙනවා තෙන්දුල්ව කොහොමරි සබේෂ්ට කසාද බඳලා දෙනවා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා තෙන්දුල් යාළුවෝ ටිකත් එක්ක ඇඳුම් කඩේකට ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ තෙන්දුල් කාරිකාලන්ට ෂර්ට් එකක් තෝරන ගමන් තමයි ඉන්නේ. එතෙන්දී එක ගෑල්මෙක් තෙන්දුල්ට කියනවා ඔයා එයාට ඇඳුම් තේරුවට වැඩක් නැහැ. කාරිකාලන් කියන්නේ සමලිංගිකයෙක්. එයා හිරේදී පිරිමෑත් එක ඉඳලා තියෙනවා කියලා තමයි අපිට නම් ආරංචුනේ කියලා. ඇත්තටම සුභාෂ් තමයි ඒ ගෑල්මට සල්ලි දීලා තෙන්දුල් ඉස්සරහා ඒ වගේ කතාවක් කියන්න යන්නේ. හැබැයි ඒ කතාව අහව ගමන් තෙන්දුල්ට කාරිකාලන් ගැන සැකයක් ඇති වෙනවා. අන්න ඒ නිසා තෙන්දුල් ඒ වෙලාවම කාරිකාලන්ව හොයාගෙන යනවා. ඊට පස්සේ එයා කාරිකාලන්ගෙන් අහනවා මීට කලින් ඔයා පිරිමි කෙනෙක් එක්ක මොකක් හරි සම්බන්ධයක් පවත්වලා තියෙනවද කියලා. ඉතින් මේ කතාව අහපු ගමන් කාරිකාලන් අතීතයේ මුණදුන්න ඒ සිද්ධිය මතකට එනවා. ඒ සිද්ධිය තමන්ගේ මතකට එනවටත් කාරිකාලන් කැමති නැහැ. අන්න ඒ හින්දා එයා තෙන්දුල්ට කියනවා දැම්ම මෙතනින් යන්න කියලා.
හැබැයි ඉතින් තෙන්දුල් අහපු එකට උත්තරයක් දැනගන්නකම් එයා එතනින් පිටත් වෙන්නේ නැහැ. අවසානයේ කරිකාලන් පිළිගන්නවා එයා පිළිගැනෙක් එක ඉඳලා තියෙනවා කියලා. හැබැයි කරිකාලන් කියන්න හදනවා එයාව හිරේදී කට්ටියක් එකතුලා රේප් කරා කියලා. ඉතින් ඒක කියන්න හැරනවත් එක්කම කරිකාලන් දකිනවා තෙන්දුල් එයාගෙන් ඈතට යනවා කියලා. කොහොම හරි තෙන් ඊට ටික දවසකට පස්සේ සබේෂ්ගේ තෙන්දුල්ගේ කසාදේ සිද්ධ වෙනවා. හැබැයි ඉතින් කරිකාලන් මේක ලෙසින් අතාරින්නේ නැහැ. එයා සබේෂ් ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා සබේෂ්ව මරලා දාලා එයාම පොලිසියට බාර වෙනවා. අන්න ඒ මිනිමරම හින්දා තමයි කරිකාලන් ජීවිතාන්තය දක්වා හිරේට යන්නේ. කොහොමරිතින් කරිකාලන්ගේ කතාව ඇහුව මේ පොඩි ළමයා සේන්දන්ට කරිකාලන්ව ඇස් දෙකෙන් බලාගන්න ඕනේ වෙනවා. ඒ හින්දා සේන්දන් බීෆිට කියනවා කරිකාලන්ව එක්කන් ආවොත් එයාට අනිවාර්යයෙන්ම කතා කරන්න කියලා. මේ කතාව ඇහුණු කෝවලන්ට කරිකාලන් ගැන තියෙන තරහ තවත් වැඩි වෙනවා. මොකද මිනිමරුවෙක් හැමෝම වීරයෙක් විතර දාලා කතා කරන නිසා. අන්න ඒ හින්දා කෝවලන් හිතනවා එයාත් කරිකාලන් වගේ මිනිමරුවෙක් කට්ටි එයාව වීරයෙක් විතර සලකයි කියලා. අන්න ඒ හින්දා කෝවලන් තීරණය කරනවා කරිකාලන්ව නිදහස් කරගෙන එයාව මරලා දාලා වීරයෙක් වෙනවා කියලා. ඊට පස්සේ කෝවලන් එයාගේ ලෝයට කතා කරලා කියනවා කරිකාලන් නිදහස් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ ලෝයේ කෙලින්ම යන්නේ කරිකාලන් හම්බ වෙන්න. එතෙන්ද එයා කරිකාලන්ට කියනවා ඔයාගේ අම්මා මැරුණා. ඒ හින්දා කෝවලන් ඔයාට පැරොල් එකක් ගන්න හදන්නේ. මේ වෙද්දී ලෝය කරිකාලන්ට ඇපෙල්ලලා පෙස්සමක් බාර දීලා තියෙන නිසාම බන්ධනාගාර නිලධාරින්ට ඉහලින් නියෝගයක් එනවා කරිකාලන්ට පැරොල් එකක් ඉල්ලලා තියෙනවා. ඒ හින්දා එයාව අනිත් අයගෙන් වෙන් කරලා වෙනම කාමරයක දාලා තියන්න කියලා. ඊට පස්සේ AI ලැබුණු නියෝග වලට අනුව කරිකාලන්ව තනියම කුටියකට දානවා. ඊට පස්සේ ලෝයර් කෝවලන්ට කතා කරලා කියනවා එයා පැරල් පෙත්සම අරගෙන ඊමේල් කරන්න. කෝවලන්ට ගිහින් චෙන්නයි මහාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඉතින් කලින් සැරේක කරිකාලන් චෙන්නයි වල නීතිචෙන්ට පහර දීලා තියෙන නිසාම චෙන්නයි වලින් අභියාචනයක් දැම්මොත් පැරල් එක රිජෙක්ට් වෙයි කියලා කියනවා. ඒ කතාවත් ඇත්ත නිසාම ලෝයර් මෙතනදි කියනවා කෝවලන්ට එහෙනම් අපි තිරිච්චි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අභියාචනයක් කරමු කියලා. හැබැයි ඉතින් කරිකාලන් එකපාරක් බන්ධනාගාරයෙන් පැනලා යන්න ගිහින් අවුලා තියෙන හින්දා මේ වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නැහැ කියලා තමයි ලෝයර් මේ වෙලාවේ කෝවලන්ට තේරුම් කරලා දෙන්නේ. මොකද නිකන් හරි ජේලර් මේ ගැන උසාවියේදී කිව්ව පැරොල් එක කැන්සල් වෙන්න මේ හේතුව විතරක් කොහොමත් නැති. කොහොමුණත් කරිකාලන්ගේ අතීත සිද්ධින් එක බලද්දි පැරොල් එක ගන්න එක ලේසි නැහැ කියලා ලෝයර් දැනගත්ත නිසාම මේ අය කොහොම හරි ට්‍රයි එකක් දෙනවා කරිකාලන්ව නිදහස් කරගන්න. ඉතින් ඒ හින්දාම කෝවලන් චෙන්නයි වල ඉඳන් තිරිච්ච වලට යන්න ඒ වෙලාවෙන් පිටත් වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කෝවලන් තිරිච්ච වල උසාවියට එනවා. මේ වෙද්දි කරිකාලන් හිටපු බන්ධනාගාරයේ ජේලර් පොලිස් කොස්තාපල් කෙනෙක්ට මෙතෙන්ට එවලා කියනවා කරිකාලන් පැනලා යන්න උත්සාහ කරපු දේවල් ගැන උසාවියට ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඉතින් මේ වෙද්දි ලෝයට කොහොම හරි පුළුවන් වෙනවා සල්ලි දීලා කොහොම හරි පොලිස් කොස්තාපල්ව එයාගේ පැත්තට නම්ම ගන්න. ඉතින් ඒ වෙලාවේ තමයි ඒ පොලිස් කොස්තාපල් මෙයාට කියන්නේ සිග්නල් කියලා කෙනෙක් ජේලර්ට කතා කරලා කරිකාලන්ට පැරොල් එක ගන්න බැරි වෙන්න මොනවාරි දෙයක් කරන්න කිව්වා කියලා. ඊට පස්සේ උසාවිය මෙයාගේ අභියාචනය කතා කරන්න පටන් ගන්නවා. එතෙන්දී මුලින්ම විනිසුරුවරයා කියන්නේ කරිකාලන්ගේ නඩු ඉතිහාසය ගැන වාර්තා කරන්න කියලා. එතෙන්දී ඒ ලීකියුලි පරීක්ෂා කරලා බලලා පොලිස් කොස්තාපල්ගෙන් අහනවා කරිකාලන්ගේ හැසිරීම කොහොමද කියලා. ඒ වෙලාවේ පොලිස් කොස්තාපල්වරයා විනිසුරුවරයාට කියනවා බන්ධනාගාරයේදී කරිකාලන්ගේ හැසිරීම හොඳයි. ඒ වගේම එයා ගැන කිසිම පැමිණිල්ලකුත් නැහැ. හැබැයි ඉතින් මීට කලින් කරිකාලන් එක වතාවක් නීතිඥට පහර දීලා තියෙනවා. ඉතින් ඒ ගැන දන්න විනිසුරුතුමා එච්චර දරුණු හැසිරීමක් පෙන්නපු කරිකාලන් මාස 8ක් වගේ කෙටි කාලයකින් හොඳ කෙනෙක් වුණා කෙනෙක් පිළිගන්න අමාරුයි කියලා කියනවා. මේ වෙලාවේ කරිකාලන් වෙනුවෙන් කතා කරන ලෝයර් කියන්නේ ඒ දවස්වල කරිකාලන්ගේ පවුලේ ගොඩක් මුදල් අගින්ගම් තිබුණා. ඒ හින්දා කරිකාලන්ගේ අම්මට නඩුවාර දෙකට සල්ලි ගෙවන්නත් බැරි වෙලා තියෙනවා. ඒ තරහට එදා ඒ ලෝයර් කරිකාලන්ගේ අම්මට අපහාස වෙන විදිහට කතා කරපු නිසා ඒකට කේන්තියෙන් තමයි කරිකාලන් ඒ පුද්ගලයාට පහර දීලා තියෙන්නේ. ඒ වගේම කරිකාලන් එයාගේ අම්මට ගොඩක් ආදරය කරන නිසාම අම්මගේ අවසන් කටයුතු කරන්න තමා කරිකාලන් ඇපෙල්ලලා තියෙන්නේ කියලා ලෝයර් මිනිසුතුමාට කියනවා. ඒ වார்த்தාවලට අනුව සුභාස් දීලා තියෙන ලියුමකට සුභාස් අසංකල්ල නැහැ කියලා වගේම කරිකාලන්ට හිරෙන් පනින්න කෝවලන් උදව් කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ නිසාම කෝවලන්ට ඒ ගැන පාපොච්චාරණය කරන්න කියලා මිනිසුතුමා කියනවා. ඒ වෙලාවේ කෝවලන් පිළිගන්නවා සුභාස් වෙනුවට ඒ ලියුම අසංකරේ එයා කියලා. කරිකාලන් සබේස්ව මරලා දැම්ම එකට සුභාස් ඉන්නේ කේන්ති. අන්න ඒ නිසා තමයි ලෝය කෝවලන්ට කියන්නේ කරිකාලන් නිදහස් වෙලා ආවම සුභාස් කිසිම කරදරයක් එයාට කරන්නේ නැහැ කියලා සුභාස්ගෙන් ලියුමක් ගන්න කියලා. ඇත්තටම සුභාස් පිටින් පේන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට වුණත් එයාව ගොඩක් අය හඳුනන්නේ සිග්නල් කියලා නමින්. සිග්නල් කියන්නේ මුළු චෙන්නයි වලම බලය පතුරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේ කෙනෙක් ළඟට තමයි කෝවලන් ලියුමකුත් ලියාගෙන එයාගෙන් අත්සන් කරගන්න යන්නේ. හැබැයි ඉතින් තමන්ගේ ළඟින්ම හිටපු බාබුවයි තමන්ගේ එකම මල්ලෙවයි මරලා දාපු හින්දාම සුභාස් ඒකට අත්සන් කරන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ කෝවලන් ඒ ලියුමත් අරගෙන එතනින් යනවා. ඊට පස්සේ කෝවලන් ගෙදරට එනවා. ඒ වෙලාවේ කෝවලන් දකිනවා සුභාස්ගේ ගෝලයක් වුණ සිංගප්පූරු වල මිනිසු ටිකක් එක්කන් ඇවිත් බීෆි එක රණ්ඩු වෙන්න හදනවා. ඒ වෙලාවේ කෝවලන් මැද්දට ගලා මේ රණ්ඩුව නවත්තන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ සුභාස්ගේ ගෝලයා කෝවලන්ගේ සාක්කුවේ තියෙන කොලයක් දැකලා ඒක මොකද්ද කියලා අහනවා. එතකොට තමා කෝවලන් කියන්නේ ඒක සුභාස්ගේ අසන් තියෙන ලියුමක් කියලා. හැබැයි ඉතින් ඒක විශ්වාස කරන්න බැරි හින්දා සිංගප්පූරු ඒ ලියුම කෝවලන්ගෙන් ඉල්ල ගන්නවා. ඊට පස්සේ කෝවලන් එයාට දුන්නට පස්සේ ඒක දිගහැරලා බලද්දි සිංගප්පූරු දකිනවා සුභාස්ගේ අසන් තියෙන ලියුමක් තියෙනවා කියලා. හැබැයි ඉතින් සිංගප්පූරු ඒ වෙලාවේ ඒ ලියුම ඉරලා දානවා. හැබැයි ඉතින් කෝවලන් ඒකට පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ කෝවලන් සුභාස්ගේ අසන ගත්තේ කොහොමද කියලා. එදා කෝවලන් සුභාස්ගේ ගෙදරින් එළියට යන්න හදද්දිම එතන තෙන්ඩුල් ඉඳලා තියෙනවා.
ඊට පස්සේ කෝවලන් තෙන්ඩුල් එක කතා කරන ගමන් එතන කැබිනට් එකට තිබුණ සුභාස්ගේ කොළ වගේකුත් අරගෙන තමයි එතනින් එළියට යන්නේ. ඊට පස්සේ කෝවලන් ඒ කොළවල තිබුණ සුභාස්ගේ අසන බලාගෙන තමයි ඒලුම සුභාස්ගේ වගේ අත්සන් කරන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කෝවලන් උසාවියේදී පිළිගන්නවා එයා තමයි සුභාස්ගේ අසන දැම්මේ කියලා. ඒ වගේම කෝවලන් බොරුවකුත් කියනවා. එතනදී කෝවලන් කියන්නේ මුලින්ම සුභාස් ළඟට ගිය වෙලාවේ එයා ලියුම අත්සන් කරා. හැබැයි ඒ ලියුම ඉරුණා කියලා. ඊට පස්සේ කෝවලන් මුලින්ම අත්සන් කරලා තියාගෙන ඉද්දි සිංගප්පූරු ඒ ලියුම ඉතුරු ටික වෙනසුරුවරට පෙන්නනවා. ඊට පස්සේ කෝවලන් උසාවියේදී කියනවා එයා දෙවෙනි වතාවටත් ලියුම අරගෙන සුභාස් ගාවට ගියා. හැබැයි සුභාස් ඒක අත්සන් කරලා දුන්නේ නැති නිසාම එයා සුභාස්ගේ අත්සන ගැහුවා කියලා. ඒ විතරක් නෙමෙයි සුභාස් මෙතනදී කියනවා එයා මේ හැමදේම කරේ එයාගේ අයියාව නිදහස් කරගන්න ඕන නිසා. මොකද මගේ අම්මගේ අවසාන කැමැත්ත උනේ එයාගේ අවසන් කටයුතු කරිකාලන් අතින් සිද්ධ වෙනවට. මේ කරුණු සලකා බැලලා විනිසුරුතුමා තීරණය කරනවා කරිකාලන් නිදහස් කරන්න. හැබැයි ඒත් එක්කම නඩුවට අදාළව වැදගත් කෝල් එකක් ඇවිත් තිබුණ නිසාම විනිසුරුවරයා අවසාන තීන්දුව දෙන්න කලින්ම කෝල් එක ආන්සර් කරන්න යනවා. ඒ වෙලාවේ තමයි කතා කරන්නේ ISP කන්නන්. ඒ වෙලාවේ කන්නන් කියනවා කරිකාරන්ට පැරොල් එකක් ගොනු කරලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ ඒ අය කරිකාරන්ව තනියම කුටියකට දාලා එයාගේ හැසිරීම පරීක්ෂා කරලා බැලුවා. ඒ වෙලාවේ කරිකාරන් එයා එක්ක ආව පොලිස් නිලධාරියට කියනවා එයාට කෝල් එකක් ගන්න ඕන කියලා. ඊට පස්සේ ඒ නිලධාරියා කරිකාරන්ව කෝල් එකක් ගන්න තැනට එක්කගෙන යනවා. හැබැයි ඉතින් ඒ හැම කෝල් එකක්ම රෙකෝඩ් වෙන නිසාම බාහිර කෙනෙක්ට කිසිම තොරතුරක් දන්නන්න බැහැ කියලා කරිකාරන් දැනගෙන හිටියා. ඊට පස්සේ කරිකාරන් අංක 9ක් විතරක් ගහලා ආපහු කෝල් එක කට් කරලා එතනින් පිටත් වෙලා යනවා. හැබැයි ඒ යන්න කලින් කරිකාරන් කෑ ගහලා කියනවා මගේ අම්මා මැරිලා. ඒ නිසා මගේ අම්මගේ අවසන් කටයුතු කරන්න මගේ මල්ලි පැරොල් එකක් ගන්න හදනවා. ඒකට එයාට සල්ලි ඕනේ. ඒකයි මම මේ යාළුවට කතා කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ තමයි පොලිසිය අයට තේරෙන්නේ කරිකාරන් ඒ ගැන එහෙම කිව්වේ එතරින්න වේලුට ඇහෙන්න කියලා. අන්න ඒ හින්දා ISP කන්නන් කියනවා කරිකාරන් පැනල යන්න සැලසුම් කරනවා වගේ කියලා. ඒ විතරක් නෙමෙයි කරිකාරන් මීට කලොත් පැනල යන්න උත්සාහ කරා. මම ඒ ගැන කියන්න පොලිස් කොස්තාපල් කෙනෙක් එව්වා. මේ දේවල් දැනගත්තට පස්සේ විනිසුරුතුමා ඇවිත් පැරොල් එක රිජෙක්ට් කරලා දානවා. අවසානයේ හිතපු නැති විදිහට හැමදේම අවුල් වෙලා යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කෝවලන් ආපහු චෙන්නයි වලට එන ගමන් ඉන්නවා. ඇත්තටම කෝවලන් ඉන්නේ ලොකු තරහකින්. ඉතින් ඔය අතරේ තමයි කවි කෝවලන්ට ෆොටෝ වගේක් එවන්නේ. ඒ ෆොටෝ දැක්ක ගමන්ම කෝවලන් වාහනේ නවත්තලා කවිට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවේ තමයි කවි කියන්නේ අම්මගේ හැම ඉරෙන්න පටන් අරන් තියෙනවා. එහෙනම් පුළුවන් තරම් ඉක්මනට අම්මගේ ආදාහන කටයුතු කරන්න ඕනේ කියලා. මේක ඇහුවම කෝවලන්ට කේන්ති ගිහින් එයාගේ ෆෝන් එක පොළොවේ ගහනවා. ඒ වෙලාවේ කෝවලන්ගේ ෆෝන් එක බෑක් කවර් එක මැද්දෙන් කැඩිලා යනවා. ඒකෙන් අම්මගේ කරිකාලන්ගේ ෆොටෝ එක එකට තියෙද්දි කෝවලන්ට තවත් කේන්ති යනවා. ඊට පස්සේ කෝවලන් ඒක කඩලා දාන්න හදද්දිම එයාට හිතෙනවා අම්මා කොහේරි ඉඳගෙන එයා දිහා බලාගෙන ඉන්නවා ඇති කියලා. ඊට පස්සේ කෝවලන් එයාගේ ලෝයට කතා කරලා කියනවා මම එන්න කලින් කරිකාලන්ව හම්බ වෙන්න ගියා. මම පැරොල් එක ගන්න මාර්ගයක් හොයාගත්තා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ කෝවලන් කරිකාලන්ව හම්බ වෙන්න ගිහින් එයාගෙන් අහනවා ඇයි අම්මා මැරිලා ඉන්නවා කියලා දැනගෙන පැනලා යන්න උත්සාහ කරේ කියලා. ඒ වෙලාවේ කරිකාලන් අම්මගේ නමින් දිවුරලා කියනවා එයා පැනලා යන්න හැදුවේ නැහැ. මම ඉස්සර වගේ නෙමෙයි. දැන් වෙනස් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට ආපහු පෙන්නන්නේ කරිකාලන්ගේ අතීතය. එදා තෙන්ඩුල් කරිකාලන්ව දාලා ගියාට පස්සේ එයා ගෙදර එනවා. ඒ ඇවිත් ටික වෙලාවකින් කරිකාලන් එයාගේ බඩ අප්සෙට් වගේ කියලා ටොයිලට් එකට යනවා. හැබැයි එයා ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න ටොයිලට් එකට යන්නේ නැහැ. එයා හැම වෙලෙම යන්නේ කැලේ ඇතුළට. කරිකාලන්ගේ බඩ අවුල් වෙලා කියලා දැනගත්තු කෝවලන් මේ වෙලාවේ හොඳටම හිනා වෙනවා. ඒ විතරක් නෙමෙයි එයා තෙන්ඩුල් ගැන කියලා විහිළු කරන්නත් පටන් ගන්නවා. කොහොම හරි තින් කරිකාලන් මෙතනදී කෝවලන්ට ගහන්න පටන් ගන්නවා. එතනදී කෝවලන්ට දැනගන්න ලැබෙනවා කරිකාලන්ගේ ඇඟ හොඳටම රස්නේ කියලා. ඊට පස්සේ තමයි දැනගන්නේ කරිකාලන්ට කොලරාව හැදිලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි කරිකාලන්ගේ කෝවලන්ටත් ඒක බෝ වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කරිකාලන්වයි කෝවලන්වයි දෙන්නම හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා තියෙනවා. මේ වෙලාවේ එතනට බිෆි තවත් කෙනෙක් එක්ක එනවා. බිෆි මෙතනට එන්නේ එයාට හම්බ වෙන්න යන අලුත් කොන්ට්‍රැක්ට් එක ගැන කතා කරන්න. ඒකේ විදිහට මෙයාට මරන්න තියෙන සබේස්වයි බාබුවයි. බිෆි මේ වෙලාවේද කරිකාලන්ට කියනවා මේ වැඩේ කරමු කියලා. හැබැයි කරිකාලන් මේකට කැමති වෙන්නේ නැහැ. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා තෙන්ඩුල් කරිකාලන්ගේ FB account එක චෙක් කරලා බලනවා. එයා ඇත්තටම ගේ කෙනෙක්ද කියලා හොයාගන්න තමයි එයා මේ විදිහට චෙක් කරලා බලන්නේ. එතෙන්දි තෙන්ඩුල් දකිනවා කරිකාලන්ගේ වෝල් එක පුරාම තියෙන්නේ බිෆිගේ එයාගේ එකට ඉඳලා ගත්ත ෆොටෝස් කියලා. අන්න ඒ නිසා තෙන්ඩුල්ට සැකයක් එනවා කරිකාලන් ඇත්තටම ගේ කෙනෙක් කියලා. ඔය අතරේ හොස්පිටල් එකේ ඉන්න කරිකාලන් බිෆිට කියනවා මං දැන් එයාලව මරලා දැම්මොත් කවදාහරි මම ඒ තීරණය ගැන පසුතැවේ කියලා. කරිකාලන්ට ඇත්තටම එහෙම හිතන්නේ තමන් නිසා කෝවලන් අසනීපලා ඉන්න නිසා. මොකද තව ටිකක් තමන් ඉවසුවා නම් කෝවලන්ට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා කරිකාලන්ට දැන් තේරෙනවා. කේන්තිය පිට කරගන්න රණ්ඩු කරන එක බොරු දෙයක් කියලා තමයි කරිකාලන් බීෆිට කියන්නේ. ඔය අතරේ තෙන්ඩුල්ගේ තාත්තා තෙන්ඩුල්ට කියනවා සුභාස් සැරින් සැරේ ඔයා ගැන අහනවා. ඒ නිසා ඔයාගේ සබේස්ගේ කසාදය වෙනුවට කැමති නම් ඉක්මනටම උත්තරයක් දෙන්න කියලා කියනවා. අවසානයේ තෙන්ඩුල් සබේස්ව කසාද බඳින්න කැමති වෙනවා. ඊට පස්සේ අපිට ආපහු පෙන්වන ෆිල්ම් එකේ වර්තමාන වෙන සිදුවීම. මේ වෙලාවේ කරිකාලන් කෝවලන්ට කියනවා කොහොමද එයාව එළියට ගන්න කියලා. කරිකාලන් මේ වතාවේ අම්මගේ නමින් දියුරුප නිසාම කෝවලන් හිතන්නේ එයාගේ අයියා ඇත්තටම වෙනස් වෙලා ඇති කියලා. අන්න ඒ හින්දා තමයි කෝවලන් ලෝයට කතා කරලා කියන්නේ මේ
ජනතාවේ හයිකෝට්ටකට ඇපිල් එකක් දාමු කියලා. මේක අහපු ලෝයර් මෙතනදි කියන්නේ කරිකාලන් දැනටමත් මිනිමරුම් දෙකක් කරලා තියෙන හින්දා ඒ ගැන හිතර තරම් ලේසි වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ කරිකාලන් සබේස්ව මරන්න හේතුව මොකද්ද කියලා. එදා සබේස්ගේ තෙන්ඩුල්ගේ කසාදය සිද්ධ වෙන වෙලාවේ බීෆි එයාගේ අනිත් යාළුවොත් එක්ක එනවා කසාදේ කොහමද නවත්තලා දාන්න. ඉතින් ඒ විදිහත් කසාදේ සිද්ධ වෙලා ඉවර හින්දා බීෆි එතනින් යන්න යනවා. හැබැයි ඉතින් ඒ යන්නේ නිකම්ම නෙමෙයි. එයා සුභාෂ්ගේ ගෙදර ඉස්සරහ තියෙන බෝඩ් එකේ කැලෑපත්‍රයක් ගහලා තමයි යන්නේ. ඒ විතරක් නෙමෙයි බීෆි ඒ ෆොටෝ එකක් තෙන්ඩුල්ට යවනවා. එතකොට තමයි තෙන්ඩුල් දැනගන්නේ කාරිකාලන බන්ධනාගාරේ රේප් කරලා තියෙනවා කියලා. ඒකේ පළිය ගන්නත් එයා ඒ තුන්දෙනාව මරලා දැම්ම කියලා දැනගන්නවා. මේක දැනගත්තට පස්සේ තෙන්ඩුල්ට තේරෙනවා එයා ලොකු වැරද්දක් කරේ කියලා. දැන් ඉතින් මොනවා වුණත් සබෙස් තෙන්ඩුල්ව කසාද බඳලා ඉවර නිසාම සුභාස් එයාගේ මල්ලිට කියනවා ගින් එයාගේ ෆස්ට් නයිට් එක සමරන්න කියලා. ඊට පස්සේ සබෙස් කාමරයට යනවා. එතෙන්දි තෙන්ඩුල් සබෙස්ට තමන්ට ලඟ වෙන්න දෙන්නේ නැහැ. හැබැයි සබෙස් තෙන්ඩුල්ගේ අකමැත්තෙන්ම එයාව දූෂණය කරනවා. ඊට පස්සේ තෙන්ඩුල්ගේ දෙමාපිය පුළුවන් ඉක්මනටම තෙන්ඩුල්ව හොස්පිටල්කට අරගෙන එනවා. ඒ වෙලාවේදී ෆෝඩ් එකේ ඉන්න කාරිකාලන් දකින්න තෙන්ඩුල් එතනින් අරගෙන යනවා කියලා. ඊට පස්සේ කාරිකාලන් අමාරුවෙන්ම තෙන්ඩුල් අරගෙන ගිය පැත්තට යනවා. එතකොට තමයි එයා දැනගන්නේ සබෙස් තෙන්දුල්ල දූෂණය කරලා තියනවා කියලා. මේක දැනගත්තට පස්සේ කරිකාලන්ට හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ කරිකාලන් කෙලින්ම යන්නේ සබෙස්ව හොයාගෙන. ඊට පස්සේ තමයි කරිකාලන් බාබුවයි සබෙස්වයි දෙන්නව මරලා දාන්නේ. ඇත්තටම කරිකාලන්ට තරහ තිබ්බේ සබෙස් එක්කනේ. අන්න ඒ හින්දා කරිකාලන් සබෙස්ව මරලා දාලා එයාගේ පුරුෂලිංගේ පවා කපලා වෙන් කරලා දානවා. ඊට පස්සේ කරිකාලන්ම පොලිසියට බාර වෙනවා. හැබැයි එයා එතෙන්ද කියන්නේ නැහැ තෙන්දුල්ල දූෂණය කරපු හින්දායි සබෙස්ව මැරුවේ කියලා. ඒ වෙනකොට කරිකාලන් කියන්නේ එයාට හම්බුන කොන්ත්‍රාක්ට් එකට ඒ දෙන්නව මරලා දැම්ම කියලා. ඇත්තටම කරිකාලන් වෙනස් වුණා කියලා මුලින්ම කෝවලන් කිව්වත් එයා මුලින්ම ඒක පිළිගන්නේ නැහැ. කරිකාලන් කෝවලන්ට කියනවා මම බන්ධනාගාරයේ උක්කගාවේ වැඩ කරනවා. මම ඒකේ හොඳට වැඩ කරන හින්දම සුපිරින්ටන් මාත් එක්ක ෆොටෝ එකක් පවා ගැහුවා. ඒ ෆොටෝ එක අදහස පත්තරේ පළවේ. අනික මම ආසාවෙන් හිටියේ ඒක මගේ අම්මා දැකලා සතුට වෙන විදිහ බලන්න. හැබැයි දැන් එහෙම බලන්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ හින්දා කරිකාලන් කෝවලන්ට කියනවා එයා වෙනුවෙන් ඒ පත්තරේ අරගෙන අම්මා ඉන්න තැනින් තියන්න. එයා කොහේරින්ද ඒක දිහා බලාගෙන ඉදී කියලා. කොහොම වුණත් කරිකාලන්ට ආපහු ඇපීල් එකක් දාන්න පුළුවන් කරුණු කීපයක්ම තියෙන නිසාම ලෝයර් කෝවලන්ට කියනවා ආයෙ උත්සාහ කරලා බලමු කියලා. ඒ වගේම ලෝයර් කෝවලන්ට කියනවා උසාවියේදී ඔයාගේ ෆෝන් නම්බර එක ඉවර වෙන්නේ 4 ඉලක්කමින් කියලා උසාවියට කියන්නේ කියලා. ලෝයර් කතා කරලා ඉවුනාට පස්සේ කෝවලන් කවියට කෝල් එකක් අරන් කියනවා අම්මගේ මිනිහේ තියෙන අයිස් පෙට්ටියේ ස්විච් එක ඔෆ් කරලා දාන්න කියලා. හැබැයි කවි ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඒකෙන් අම්මගේ ශරීරයේ මස් ඉක්මනටම දීවෙන්න පටන් ගන්න පුළුවන් නිසා. කෝවලන්ට දැන් ඕන වෙලා තියෙන්නේ ඒ ෆොටෝ එකේ උසාවියේ ජේලර්ට පෙන්නලා එයාගේ අනුකම්පාව අරගෙන කරිකාලන්ව ඉක්මනටම නිදහස් කරගන්න. මේ වෙලාවේ කවි කෝවලන්ගෙන් අහනවා ඇයි මේ දේවල් කරන්නේ කියලා. එතකොට තමයි කෝවලන් කියන්නේ මට මගේ පළිය ගන්න තියෙන එකම අවස්ථාව මේක විතරයි. ඇත්තට මේ වෙද්දි කවි දන්නවා කරිකාලන්ට ලේසියෙන්ම පැරල් එකක් ගන්න අවස්ථාව තියෙද්දි ඒකට කෝවලන් මැදිහත් වෙලා ඒ දේ කරා කියලා අනිත් පැයට ඒත්තු ගන්න තමයි එයාට ඕන උනේ. හැබැයි ඉතින් මේ දේවල් නිසා අවසානයේ සිද්ධුනේ සාමාන්‍ය නඩුවක් සැකසිත නඩුවක් බවට පත් වුණ එක විතරයි. මේ වෙලාවේ කෝවලන් දැනගෙන හිටපු නැති කතාවක් කවි කියනවා. එදා උදේ කෝවලන් එයාගේ අම්මව තල්ලු කරලා දාලා යද්දි අසල්වැසි කාන්තාවක් කෝවලන්ට බනිද්දි අම්මා ඒ හැමෝම නවත්තලා තියෙනවා. මොකද කෝවලන්ට වඩා කරිකාලන්ට ආදරේ පෙන්නුවත් අම්මා කෝවලන්ටත් ඒ හා සමානව ආදරය කරන නිසා. ඇත්තටම කෝවලන්ට අම්මා එයා ගැන හිතන්නේ නැහැ කියලා හිතුවත් අම්මා හැමතිස්සෙම කෝවලන්ව එයා ළඟම තියාගත්තා. හැබැයි ඒක කවදාවත් එයා තේරුම් ගත්තේ නැහැ. මේ දේවල් හැම දෙයක්ම එක එක තේරුම් කරලා දුන්නට පස්සේ තමයි කවිය කියන්නේ ඔයා අයියට වඩා ඉහළින් ඉන්න හිතාගෙන පැරොල් එක ගන්න හැදුවත් ඒක කරගන්න බැරි වෙයි. හැබැයි ඔයා එයාව සහෝදරයෙක් කියලා හිතලා මේ දේ කරොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කවි කෝල් එක කට් කරලා කෝවලන් කියපු විදිහටම ස්විච් එක ඕෆ් කරලා දානවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා හයිකෝට් එකේදී ආපහු මේ නඩුව කතා කරන්න පටන් අරගෙන තියෙනවා. එතෙන්දී මුලින්ම මේ අය අම්මගේ හැමයුරුණු ෆොටෝ එක ජජ්ලාට පැහැදිලි කරනවා. ඊට පස්සේ ජජ්ලා මුලින්ම ප්‍රශ්න කරන්නේ එතනට ඇවිත් ඉන්න පොලිස් කොන්ස්ටබල් වරයෙක්ගේ. එතෙන්දී ඒ නිලධාරියා කියනවා තිරිච්ච වල මහේස්ත්‍රාත් අධිකරණේ පැරොල් එක රිජෙක්ට් කරපු ලීකෙවිලි උසාවියට ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ නිලධාරියා කියනවා කාරිකාලන් මීට මාස කිහිපයකට කලින් බන්ධනාගාරයේ කෙළවර තියෙන වේවල් අංගණය හරහා පැනලා යන්න උත්සාහ කරා කියලා. මේ වෙලාවේ මේ කතාවට විරුද්ධ වෙන ලෝයර් කියනවා කාරිකාලන් වේවල් අංගණයට ගියේ බන්ධනාගාරයෙන් පැනලා යන්න නෙවෙයි කියලා. ඒ වෙලාවේ ජජ්ලා මෙයාගෙන් අහනවා කාරිකාලන් මොකටද එහෙනම් වේවල් අංගණයට ගියේ කියලා. එතෙන්දී ලෝයර් කියන්නේ කාරිකාලන් එහාට ගියේ මල පහ කරන්න කියලා. මේ කතාව ඇහුවට පස්සේ උසාවියේ ඉන්න හැමෝම හිනා වෙනවා. මේ වෙලාවෙ නම් කෝවලන්ට හොඳටම තරහ යනවා. මොකද ඒ අය හිනා වෙන තමන්ගේ අයියාට නිසා. ඊට පස්සේ තමයි කෝවලන් තමන්ගේ අයියා වෙනුවෙන් කතා කරන්න පටන් ගන්නෙ. මේ වෙද්දි කෝවලන්ගේ හිතේ තියෙන්නේ අම්මගේ අවසන් කටයුතු කරන්න කොහොමරි කාරිකාලන්ව නිදහස් කරගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි බොරු කතාවක් ඇත්ත විදිහට උසාවියේදී කියන්න හදන්නේ. හැබැයි මෙතෙන්දි කාරිකාලන්ව නිදහස් කරගන්න අරමුණෙන් තමයි කෝවලන් ඒ වගේ බොරුවක් කියන්නේ. මේ වෙලාවේ කෝවලන් කියන්නේ කාරිකාලන් බාලවයස්කාර කාලයේදී හිරේ ඉද්දි එතනින්ද රන්දිවියන් 3 දෙනෙක් අතින් බාත්รูම් එකේදී එයව දෝෂණයට ලක් වුණා කියලා. එදා ඉඳන් කාරිකාලන් ඒ කම්පැනි නිසාම කවදාවත් බාත්รูම් එකක් පාවිච්චි කරේ නැහැ. ගෙදරදි විතරක් නෙමෙයි එයා තිරිච්චි බන්ධනාගාරයේ පවා බාත්รูම් එකක් පාවිච්චි කරේ නැහැ කියලා තමයි කෝවලන් කියන්නේ.
අන්න ඒ නිසා තමයි කරිකාලන් බන්ධනාගාරයේදී වේවල් අංගනේ එයාගේ අවශ්‍යතා සපුරගන්න පාවිච්චි කරලා තියෙන්නේ කියලා කෝවලන් කියනවා. ඊට පස්සේ විනිසුරවරු අහන්නේ කරිකාලන් බන්ධනාගාර දුරකථන ඇමතුම් කොටියේදී ඉලක්ක 9ක් විතරක් ගහලා කෝල් එකක් ගන්න හතර වතාවකම try කරේ ඇයි කියලා. ඒ වෙලාවේ මේ අය වෙනුවෙන් කතා කරන ලෝයර් කෝවලන්ගේ ෆෝන් නම්බර් එක කියලා ඒකේ අවසාන ඉලක්කම 4 කියලා කියනවා. ඒ වගේම ඒ ෆෝන් එකේ 4 ඉලක්කම ගහන්න ටිකක් තදින් press කරන්න ඕනේ කියලාත් කියනවා. ඒ විතරක් නෙමෙයි මෙතෙන්දී රැඳවියන් කීප දෙනෙක්ම පැමිණිලි කරපු වාර්තා වගේකුත් ඉදිරිපත් කරන උසාවිය. මේ දේවල් හැම එකක්ම සලකා බලලා කරිකාලන්න තවත් ආරක්ෂණ නිලධාරීන් දෙන්නෙක් එක්ක සාමාන්‍ය බස් රථයක මහජනතාවත් එක්ක මාංචු දාලා යවන්න තීරණය කරනවා. ඒ වගේම එක PC කෙනෙක්ට රයිෆල් එකක් වගේම අනිත් PCට පිස්තෝලයක්වත් ලබා දෙන විනිසුරවරයා අවස්ථාව ලබා දෙනවා. අවසානයේ කරිකාලන්ට පැය 48ක පැරෝල් එකක් ලබා දෙන්න උසාවියෙන් නියෝග කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා PC ලා දෙන්නෙකුත් එක්ක කරිකාලන් එළියට එනවා. මේ වෙලාවේ කෝවලන් කරිකාලන්ට කියනවා එයාව නිදහස් කරගත්තට ඒකට ස්තුති කරන්න කියලා. හැබැයි මේ වෙලාවේ කරිකාලන් කියන්නේ මම දන්නවා ඔයා අම්මගේ නමට දියුරලා කවදාවත් බොරු කරන්නේ නැහැ කියලා. මොකද ඒකෙන් අම්මට මොනවහරි වෙයි කියලා ඔයා බයයි. හැබැයි ඉතින් දැන් අපේ අම්මා මැරිලානේ කියලා. මේ කතාව ඇහුවට පස්සේ කෝවලන්ගේ හිතට සැකයක් එනවා කරිකාලන් හිරේදි තමන්ට කිව්වේ බොරුද කියලා. මෙතෙන්දී කරිකාලන් දකිනවා එයාගේ මල්ලිගේ මුණ එකපාරම වෙනස් වුණා කියලා. අන එහෙනම් එයා හිනා වෙලා කියනවා මම විහිළුවක් කරේ. එහෙනම් ඒකන වැඩි හිතන්න එපා කියලා. හැබැයි කරිකාලන් මොනවා කිව්වත් කෝවලන් කැමති වෙන්නේ නැහැ රිස්ක් එකක් ගන්න. අන්න එහිඳ එයා කරිකාලන් ළඟට ගිහින් කියනවා ඔයා කරන දේක් අම්මගේ අවසන් කටයුතු ඉවරනාට පස්සේ කරන්න. මොකද ඊට කලින් මොනවා හරි කරන්න හැදුවොත් මමත් අනතුරේ. එහිඳ මමත් ඔයාලගේ පස්සෙම එන්නම් කියලා. ඊට පස්සේ ඉතින් කරිකාලන් යන බස් එක පස්සෙම කෝවලන් යන්න පටන් ගන්නවා. ටික දුරක් ආවට පස්සේ මේ බස් එක එක තැනකද නවත්තනවා. ඒ වෙලාවේ කරිකාලන් ටිකක් අමුතු හිණෙන් දැකලා බය වෙලා ඇහැරෙනවා. ඔය අතරේ බස් එක ආපහු යන්න පටන් ගන්න තව වෙලාව තියෙන නිසාම කෝවලන් එයාගේ ශරීර අවස්ථාවයක් ඉටු කර ගන්න ටිකක් එහාට යනවා. ඒ වෙලාවේ තවත් මිනිස්සෙක් ඇවිත් කෝවලන්ට එකක් එහෙන් හිට ගන්නවා. ඔය අතරේ එක මිනිස්සෙක් විසිල් එකක් ගහලා කියනවා එහා පැත්තේ බාත්รูම් එකක් තියෙනවා ඒවට යන්න කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා කෝවලන්ටත් විසිල් එකක් ගහලා කතා කරන්න හදනකොටම බස් එක ළඟ ඉන්න කෙනෙක් එයාට කියනවා විසිල් ගහන්න එපා කියලා. මේ සිද්ධිය දැකපු කරිකාලන් ජනේලෙන් එළියට ඔලුව දාලා බලනකොට එයා දකිනවා කට්ටියක් ඇවිත් කෝවලන්ව කැලේ පැත්තට ඇදගෙන යනවා කියලා. ඒ වෙලාවේ කරිකාලන් හයියෙන් කෑ ගහනවා මේක සුභාස්ගේ සිග්නල් තියෙන පැත්ත කියලා. ඊට පස්සේ කරිකාලන් බස් එකෙන් බැහැලා පොලිස් නිලධාරින්ට කියනවා මගේ මල්ලි අනතුරක ඉන්න එයාව බේර ගන්න කියලා. ඔය අතරේ කෝවලන්ව අල්ලගෙන ගියපු තැනට සුභාස් එනවා. ඒ ඇවිත් සුභාස් කියනවා මගේ මල්ලියව මරපු විදිහටම තමුන්වත් මරලා ඒකට කරිකාලන්ව අහු කරලා දෙනවා කියලා. මේ වෙලාවේ කෝවලන්ට තේරෙනවා සුභාස් හදන්නේ තමන්ගේ මාර්ගේ කරිකාලන්ව මෙතනට ගෙන්න ගන්න කියලා. කොහොමරි මේ වෙලාවේ සුභාස් අරක්කු ටිකක් බිලා ඒ බෝතලේ ඉනේ ගහගෙන කෝවලන්ගේ කල්සම ගලවන්න හදනවා. ඒත් එක්කම කෝවලන් කොහොමරි මේ අයට ගහලා නිදහස් වෙනවා. ඊට පස්සේ කෝවලන් සුභාස්ගේ බඩට පයින් ගහනවා. ඒ වෙලාවේ සුභාස් ඉනේ ගහන් හිටපු බෝතලේ බිඳලා එයාව තුවාල වෙනවා. ඊට පස්සේ කෝවලන් ඉක්මනටම එතනින් පැනලා දුවනවා. ඒත් එක්කම සුභාස්ගේ මිනිස්සු කෝවලන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඔය අතරේ කරිකාලොත් මේ කැලේ ඇතුළට දුවගෙන එනවා. ටික වෙලාවකින් සුභාස්ගේ මිනිස්සුන්ට කෝවලන්ව මග ඇරෙනවා. ඒ වෙලාවේ හැමෝගෙම ඇඟවල් දන්න පටන් ගන්න නිසාම ඒ අය බලනවා මොකද එකපාරම දන්න පටන් ගන්න කියලා. එතකොට තමයි කට්ටිය දකින්නේ කෝවලන් ඒ හැමෝම තුවාල වෙන්නම සූර්ලා දාලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි සුභාස්ගේ අතපවා හොඳටම තුවාල කරලා තියෙනවා මේ කට්ටිය දකිනවා. අතේ තියෙන තුවාලේ වගේම බඩේ තියෙන තුවාලනොත් ලේ ගලන හින්දම සුභාස් මේ වෙලාවේ ඉන්නේ හොඳටම අමාරුවේ. අන්න ඒ හින්දා එයා අනිත් අයට කියනවා උස ගහකට නැගලා හොඳටම වටපිට බලන්න කියලා. එතකොට කෝවලන් ඉන්නේ කොහෙද කියලා එයාලට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ සුභාස්ගේ මිනිස්සු කෝවලන්ව හොයාගෙන ඒ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ කරිකාලන්ට පුළුවන් වෙනවා මේ කට්ටියව හොයාගන්න. එතෙන්දි කරිකාලන් කෝවලන්ට එතනින් යන්න දීලා සුභාස්ගේ මිනිස්සුන්ට හොඳටම ගහන්න පටන් ගන්නවා. ඔය අතරේ කෝවලන් දුවගෙන යද්දි සුභාස් කෝවලන්ගේ ඔළුවට ගහක අත්තකින් ගහනවා. ඒ ගහපු පාරට කෝවලන් බිමට ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ කෝවලන් කෑ ගහන සද්දේ කරිකාලන්ට ඇහුණා. සුභාස්ගේ මිනිස්සු කරිකාලන්ට ඒ පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒ වෙලාවේ කරිකාලන් දැනගන්නවා අරක්කු බෝතලේ බිඳලා තියෙන සුභාස්ගේ ඉනේ තියෙදිමයි කියලා. අන ඒ හින්දා කරිකාලන් කෑ ගහලා කියනවා අරක්කු වලට ගිනි ඇවිලෙනවා කියලා. මේ සද්දේ කෝවලන්ට කොහොමරි ඇහෙනවා. ඊට පස්සේ කෝවලන් සුභාස් එක්කම පොරබදින ගමක් එයාගේ සාක්කුවේ තිබ්බ ලයිටරේ අරගෙන පත්තු කරනවා. ඒකෙන් සුභාස්ගේ කලිසමට ගිනි ඇවිලෙනවා. ඒත් එක්කම සුභාස් එතන තිබ්බ වතුර වලකට පැනලා ගින්දර නිවා ගන්නවා. ඊට පස්සේ සුභාස් කෑ ගහලා කෝවලන්ට කියනවා උඹට දැන් බේරෙන්න පුළුවන් වුණත් උඹේ අයියා කරිකාලන්ට මෙතනින් බේරලා යන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ තමයි කෝවලන්ට තේරෙන්නේ මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ කෝවලන් සුභාස්ගේ ළඟට ඇවිත් ඒ කියපු දේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ තමයි සුභාස් හැම දෙයක් ගැනම කෝවලන්ට කියන්න පටන් ගන්නෙ. ඇත්තරම කරිකාලන් හිරෙන් නිදහස් වෙලා එන්නේ අම්මගේ අවසන් කටයුතු කරන්න විතරක් නෙමෙයි. එදා අම්මට අපහාස කරපු මිනිසුන්වත් මරන්න සැලසුම් කරගෙන තමයි එන්නේ. මේ සැලසුම හදන්නේ වෙන කවුරුත් නෙමෙයි වේලු. ඒ සැලැස්මට අනුව සර්වණන් එයාගේ අනියම් බිරිඳ එක්ක ඉද්දී යාව මරණ එක තමයි ප්ලෑන් එක. හැබැයි මේ වෙද්දි සර්වණන් මේ ගැන දන්න නිසාම කරිකාලන්ව මරන්න ඒ ගෙදරට මිනිස්සු දාලා තියෙන්නේ කියලා සුභාස් මේ වෙලාවේ කියනවා. ඔය අතරේ කරිකාලනොත් මෙතනට එනවා. ඒ වෙලාවේ කෝවලන් එයාගෙන් අහනවා සර්වණන් මරන්න ප්ලෑන් කරගෙන නේද එලියට ආවේ කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ කරිකාලන් එතනින් දුවගෙන යනවා. ඊට පස්සේ කෝවලනොත් දුවන්න පටන් ගන්නවා.
ඒ වෙලාවේ කෝවලන් කරිකාරන්ට කියන්නේ සරවණගේ ගෙදරට යන්න එපා කියලා. හැබැයි ඉතින් කරිකාරන් මේ දේවල් අහන්නේ නැති හින්දා මේ වෙලාවේ මේ දෙන්න අතර රණ්ඩුවකුත් ඇති වෙනවා. එතෙන්දී කෝවලන් කරිකාරන්ට කියනවා ඔයාලගේ ප්ලෑන් එක සුභාස් සරවණට ලීක් කරලා තියෙනවා කියලා. ඒ මොන දේ වුණත් කරිකාරන්ට ඕනේ සරවණව මරලා දාන්න විතරයි. මොකද එතකොට හිරේදි වේලුගේ තමන්ට උදව් ගන්න පුළුවන් වෙන නිසා. මේ දේවල් දැනගත්තට පස්සේ කෝවලන් කරිකාරන්ගෙන් අහනවා එතකොට අම්මගේ අවසන් කටයුතු කරන එකට මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ කරිකාරන් කියනවා ඒක ඉටු නොවන ආශාවක් විතර හැමදාම තියෙයි කියලා. මේ කතාව ඇවුවට පස්සේ කෝවලන්ට හොඳටම තරහ යනවා. මොකද අවසාන මොහොතේ හරි අම්ම ගැන හිතලා කරිකාරන්ව නිදහස් කරගත්තා. කරිකාරන්ට අම්මට වඩා සරවණන් මරණයක ප්‍රධාන වෙලා තියෙන නිසා. අන්න ඒ හින්දම එයා කරිකාරන්ට සමලිංගිකයෙක් කියලා බනිනවා. ඒ කතාව ආපු කරිකාරන් එතනදී කෝවලන්ට හොඳටම ගහනවා. මේ වෙලාවේ කෝවලන්ට තේරෙනවා කරිකාරන් කියන්නේ මොන දෙයක් නිසාවත් මිනී මරුම් නවත්තන කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම තමයි කරිකාරන් කිසිම වෙලාවක එයාගේ මල්ලි මැරෙනවට කැමති නැහැ කියලා කෝවලන් තේරුම් ගන්නවා. අන්න ඒ නිසාම කෝවලන් තේරුම් ගන්නවා කරිකාරන් නවත්තන්න පුළුවන් එකම දේ තමන්ගේ මරණය කියලා. අන්න ඒ හින්දම කෝවලන් කරිකාරන්ට කතා කරලා එයාට පේනම එතන තිබ්බ වස ගහක ගෙඩි කන්න පටන් ගන්නවා. මේක දැක්ක කරිකාරන් ඉක්මනටම කෝවලන් ළඟට දුවගෙන එනවා. ඒ අවෙත් කෝවලන්ව එතනින් ඇදගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි එයාගේ අත්වල මාංචු තෙල නිසාම ඒක ලේසි වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා හයියෙන් කෑ ගහනවා. ඒ සද්දේ ඇහුණ පොලිස් නිලධාරින් එයාලා ඉන්න තැනට හොයාගෙන එනවා. අවසානයේ කොහොම හරි පොලිස් නිලධාරින්ගේ උදව්වෙන් කරිකාරන් කෝවලන්ව පොලිසියට එක්කගෙන යනවා. ඒ වෙලාවේ එක නිලධාරියෙක්ට වේලුගේ ගෝලයෙක්ගෙන් කෝල් එකක් එනවා. ඔය අතරේ මෙතන ඉන්න අනිත් නිලධාරියා කරිකාරන්ට කියනවා සරවණන් මරන්න හදන එක ගැන ටිකක් හිතලා බලන්න කියලා. මොකද අම්මගේ අවසන් කටයුතු කරන්න ආව ඔයාගේ ජීවිතය නැති කරගන්න හදන්න එපා කියලා. ඔය අතරේ කරිකාරන් දකිනවා එයාට ටිකක් එහෙන්නේ මිනිස්සුගේ අතේ එයා උක්කගායේ සුපරින්ටෙන්ඩන්ට් එක ගහපු ෆොටෝ එක තියෙන පත්‍රේ අතේ තියන් එයා ඒ දිහා බලන් ඉන්නවා කියලා. එතෙන්දී ඒක නා ෆොටෝ එක පෙන්නලා අහනවා ඒක ඉන්නේ ඔයා නේද කියලා. ඒ ඉන්නේ එයා කියලා කිව්වට පස්සේ ඒ මිනිස්සයා ඒ දේ ගැන අගය කරන විදිහට තමන් දිහා බලාන ඉන්නවා කියලා කරිකාරන් දකිනවා. ඒ හැඟීම කරිකාරන්ට වෙනස්ම විදිහට තමයි දැනෙන්න පටන් ගන්නෙ. ඔය අතරේ ડોක්ටර් ඇවිත් කියනවා කෝවලන්ට අනතුරක් නැහැ කියලා. ඊට පස්සේ කරිකාරන් මුලින්ම අම්මගේ අවසන් කටයුතු කරලා ඉවර වෙලා ඊට පස්සේ සරවණන්ගේ වැඩේ ගැන බලමු කියලා චෙන්නයි යන්න පිටත් වෙනවා. ඊට පස්සේ තමයි මේ අය ගේ ළඟට ආවට පස්සේ දකින්නේ සුභාස් ගෙදරට ඇවිත් එයාගේ යාළුවෙක්ට පිහෙන් ඇල්ලලා තියනවා කියලා. ඒ විතරක් නෙමෙයි සුභාස් එයාලගේ අම්මගේ මිනිය ඔලුව කපාගෙන ගිහින් තියනවා කියලා දැකලා තමයි මේ කට්ටිය හොඳටම බය වෙන්නේ. තමන්ගේ අම්මට කරලා තියෙන දේ දැක්කට පස්සේ කරිකාරන්ට හොඳටම කේන්ති යනවා. හැබැයි කරිකාරන් මේ වෙලාවේ මොකක් හරි වැරද්දක් කළොත් ඒකේ පොලිස් නිලධාරීන් අමාරුවේ වැටෙන හින්දම ඒ කට්ටිය කරිකාරන්ව ගේ ඇතුළට දාලා දොර වහනවා. කොහොම හරි මේ වෙලාවේ කෝවලන්ට තේරෙනවා සුභාස් ඒ ළඟම ඉඳලා එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. හැබැයි ඉතින් කළුවරේ ඒ කොහෙද කියලා හොයාගන්න බැරි හින්දා එයා රහසෙන්ම බීෆිට කියනවා කොල්ලෝ ටිකක් ලෑස්ති කරගන්න කියලා. ඊට පස්සේ කෝවලන් අම්මගේ අවසන් කටයුතු වලට අරගෙන ආව ගිනිකිලි වගේකුත් අරගෙන හෙමින් සැරේ පාර මැද්දට එනවා. ඊට පස්සේ කෝවලන් පාර මැද්දේ ඒ ගිනිකිලි පත්තු කරනවා. අවසානයේ කෝවලන් හිතපු විදිහටම ඒ එළියේ සුභාස් ඉන්නේ කොහෙද කියලා කෝවලන්ට හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කෝවලන් කට්ටියත් එක්කම සුභාස් හැංගිලා ඉන්න ගෙදරට යනවා. සුභාස් මේ වෙද්දි හැංගිලා ඉන්න සෙන්දන්ගේ ගෙදර. කෝවලන් ගෙලකට ආවට පස්සේ ඇතුලේ ඉන්න සෙන්දන්ගේ අම්මා කෑ ගහලා කියනවා ඇතුළට එන්න එපා. ඇතුළට ආවොත් ඒ අය සෙන්දන්ව මරලා දායි කියලා. මේ වෙලාවේ ගෙට ඇතුළ වෙන එකෙන් සෙන්දන්ට අනතුරක් වෙන්න පුළුවන් හින්දාම කෝවලන් කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. ඉතින් ටික වෙලාවට පස්සේ සුභාස් සෙන්දන්ගේ බෙල්ලට පිහියක් තියාගෙන ගෙදරින් එළියට එනවා. සුභාස් එළියට එනකන් හිඳපු සෙන්දන් මේ වෙලාවේ සුභාස්ගේ කල්සමේ සිප් එක හයියෙන් ඇරලා ආපහු වහලා දාලා එතනින් පැනලා දුවනවා. ඒත් එක්කම සුභාස්ගේ තුවාලේ පෑරෙද්දි කෝවලන් ඇවිත් සුභාස්ව අල්ලගන්නවා. සුභාස්ව අල්ලගත්තට පස්සේ සුභාස්ගේ ගෝලියෝ ටික එයාව දාලා එතනින් පැනලා දුවනවා. ඊට පස්සේ කෝවලන් තියෙන තරහටම සුභාස්ට හොඳටම ගහනවා. ඊට පස්සේ කෝවලන් බීෆි ළඟට ඇවිත් කියනවා එයාට සීන් නැති වෙන්න දෙන්න. ඊට පස්සේ ඊතුරු ටික කරන්නම් කියලා. මේ කතාව අහගෙන හිටපු කවි ඉක්මනටම ගෙදර ගිහින් දොර අරිනවා. මොකද කවි දන්නවා කෝවලන් කරන්න හදන දේ නවත්තන්න පුළුවන් එකම කෙනා කරිකාරන් කියලා. එතෙන්දී කවි මෙච්චර දවසක් කෝවලන් කරිකාරන්ට කියපු නැති කතාවක් කරිකාරන්ට කියනවා. එදා කෝවලන් සුභාස්ගෙන් ලියුම අස්සම් කරගෙන ගිහපු වෙලාවේ එයාට තෙන්දුල්ල මුණ ගැහුණා. එදා තෙන්දුල් කෝවලන්ට කියනවා කරිකාරන්ව විශ්වාස කරන්න එපා කියලා. මොකද එයා කොහොමත් ආපහු අවුරුදු 22කට හිරේට යාර නිසාම නිදහස් වෙලා ආවට පස්සේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි එයා කෝවලන්ට කියලා තියනවා කරිකාරන්ට කිසිම දෙයකට හදිස් වෙන්න එපා කියන කියලා. මොකද එදා තෙන්දුල් හදිස් වෙලා තීරණ අරගෙන අද වෙද්දි හැමදේම එයාට නැති වෙලා තියෙන නිසා. ඒ වගේම තෙන්දුල් කියනවා එයාට ඒ අවුරුදු 28 ඉවරුණාට පස්සේ එකම එක දවසක් හරි කරිකාරන් එක ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා එයා වෙනුවෙන් ජීවත් වෙලා ඉන්නම් කියලා. මේ දේවල් කවි කිව්වට පස්සේ එයා කෝවලන් ඉන්න පැත්ත අතින් පෙන්නනවා. ඔය අතරේ කෝවලන් ලෑස්ති වෙන්නේ සුභාස්ගේ බෙල්ල කපලා එයාව මරලා දාන්න. එතෙන්දී කෝවලන් පිහිය අරගෙන සුභාස්ගේ බෙල්ල කපන්න හදනකොටම එතනට ආව කරිකාරන් කෝවලන්ව නවත්තන්න කියලා හිතාගෙන ඒ පැත්තට වෙඩි තියනවා. ඊට පස්සේ කරිකාරන් එතෙන්ට ඇවිත් කියනවා ඒ දේ කරන්න එපා කියලා. ඒකේ තරහට කෝවලන් එයාගේ අතේ තිබ්බ පිහිය අරගෙන කරිකාරන්ගේ බෙල්ලට තියනවා. ඒ වෙලාවේ කරිකාරන් කෝවලන්ට කියනවා අද හෙට නැත්තම් තව අවුරුද්දක් ගියාම මෙයාට සමාව දෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිතන්නේ නැතුව දැන් මෙයාව මරලා දැම්ම මුළු ජීවිත කාලෙම පසුතැවි තැවි ඉන්න වෙයි කියලා. ඒක හරියට අපාය ජීවත් වෙනවා වගේ. ඒ නිසාම මේක කරන්න එපා කියලා කියනවා. අන්න ඒ හින්දා කෝවලන් සුභාස
අතහැරලා දානවා. ඒ වගේම තමයි කරිකාලන් සරණන් මරන්න උත්සාහ කරපේ ගැන ප්‍රසිද්ධියම කියලා එයාගෙන් සමාව ඉල්ලනවා. අවසානයේ ඒ හැමෝම තම තමන්ගේ හිතවල තිබුණ වෛරය අවසන් කරලා හොඳ මිනිස්සු බවට පත් වෙනවා. ඇත්තට මේ අයගේ ජීවිත අවසාන මොහොතේ හරි වෙනස් වෙන්න හේතුවක් වුණේ එයාලගේ අම්මා. ජීවත් වෙලා ඉදි ඒ දෙන්නව බලාගත්තා වගේම අම්මා මරුණට පස්සෙත් මේ අයගේ හිතවල තියෙන වෛරය නැති කරලා දාන්න ඒ අම්මට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්කම මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව මෙතනින් ඉවර වෙනවා. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.